අයිබෝන් හැම කෙනෙක්ටම මේ දවස්වල ඇමරිකානු මැතිවරණයේ උණුසුම් විදියට පළමු අධිරේදි ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ අතරේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කනේ පාරක් කියලා කරන්න සුප්‍රකට සංගීත කණ්ඩායම ඇබා කටයුතු කළ තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. මේ සිද්ධි හරියටම මොකක්ද කියලා දැනගන්න මොහොතක් රැඳිලා ඉන්න. මේ දවස්වල ඇමරිකානු මැතිවරණය වෙනුවෙන් පූර්ව ප්‍රචාරණ කටයුතු මැතිවරණයේ ආරම්භ කටයුතු සිදු කරමින් යනවා. ඒ අතර රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වෙද්දී ඩෙමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකව විදිහට වත්මන් උපජනාධිපති නියවන කමලා හැරිස් ඉදිරිපත් වෙලා ඉන්නවා. කොහොම වුණත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දැවන්ත කණේ පාරක් කියලා කරන්න සුප්‍රකට ස්වීඩන් ජාතික සංගීත කණ්ඩායමක් වන ඇබා සංගීත කණ්ඩායම කටයුතු කරා. ඔවුන් ප්‍රකාශ කරන විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැලිවලට ඇබා සංගීත කණ්ඩායමේ ගීත භාවිතා කරන්න එපා කියලා නියෝගයක් නිකුත් කරන්න ඇබා සංගීත කණ්ඩායම පෞගේ දවස කටයුතු කරා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැලිවලදී ඇබා සංගීත කණ්ඩායමේ ගීත භාවිතා කරන එක නතර කරන්න කියලා ඒ සංගීත කණ්ඩායම ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩිසේ අවවාද කරලා තියෙනවා. ඇබා සංගීත කණ්ඩායම කියන විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප්ට තම සංගීත කණ්ඩායමේ ගීත පාවිච්චි කරන්න, ඒ කියන්නේ මැතිවරණ කටයුතු වලට පාවිච්චි කරන්න කිසිම විදියක අවසරයක් ලබා දීලා නැහැ. කොහොම වුණත් ඇබා සංගීත කණ්ඩායමේ ගීතවල අයිතිය තියෙන මේ ඇබා සංගීත කණ්ඩායමේ සමාගම ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැනුම් දීලා තියෙනවා වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ රැලිවලදී තම සංගීත කණ්ඩායමේ ගීත පාවිච්චි කරන එක නතර කරන්න කියලා. ඇබා සංගීත කණ්ඩායමේ සුප්‍රකට ගීත කීපයක්, ඒ කියන්නේ Dancing Queen, Money Money සහ The Winner Takes It All වගේ ගීත ගණනාවක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ වේදිකාවේ මැතිවරණ රැලිවලට පාවිච්චි කරනවා කියන එකට විරුද්ධව තමයි ඔවුන් මේ විදිහට නියෝගයක් නිකුත් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඇබා සංගීත කණ්ඩායම ප්‍රකාශ කරන විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැලිවලදී ඇබා සංගීත කණ්ඩායමේ ගීත භාවිතා කරනවා විතරක් නෙවෙයි, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල වීඩියෝ පටවලත් මේ ඇබා සංගීත කණ්ඩායමේ ගීත පසුබිම් වාදන අඩංගු රසීම් වල වීඩියෝ පට ට්‍රම්ප්ගේ මැතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සමාජ ජාල ගිණුම් වල තවමත් තියෙන නිසා, ප්‍රචාරණය වෙමින් තියෙන නිසා ඒවා වහම නතර කරන්න කියලත් ඇබා සංගීත කණ්ඩායම ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩිසේ අවවාද කළා තියෙනවා. මෙන්න මේ විදිහටම මීට කලින් තිබුණු ඇමරිකානු ජනාධිපති වර්ණෙදී, ඒ කියන්නේ 2020 ජනාධිපති වර්ණෙදී ඩොනල්ඩ් ට්‍රම්ප් තමගේ මැතිවරණ ප්‍රචාරක රැලිවලදී තමන්ගේ ගීත භාවිතා කරනවා කියලා දැඩි තර්ජනයක් එල්ල කරන්න බ්‍රිතාන්‍ය ජාතික රොක් තරුවක් වන රෝලින් ස්ටෝන් කටයුතු කරා. ඔහු කියපු විදිහට එහෙම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඕන විදිහට තමගේ ගීත පාවිච්චි කරන්න බෑ කියලා වහාම තමන්ගේ ගීත ට්‍රම්ප්ගේ මැතිවරණ රැලිවල ප්‍රචාරය කරන එක නතර කරන්න කියලා ඔහු නීතිමය පියවර ගන්නවා කියලා ට්‍රම්ප්ට දැඩිසේ අවවාද කරා. ට්‍රම්ප් මේ විදිහට තමන්ගේ මැතිවරණ රැස්වීම් වලට සුප්‍රකට සංගීත කණ්ඩායම වල ගීත පාවිච්චි කරන එක පටන් ගන්නේ 2016 අවුරුද්දේ ඉඳන්. 2016 අවුරුද්දේ තමන්ගේ පළවෙනි ජනාධිපති වර්ණෙදිත් ට්‍රම්ප් සුප්‍රකට ක්වීන් සංගීත කණ්ඩායමේ We Are the Champions ගීතය තමන්ගේ මැතිවරණ රැස්වීම් වලදී පාවිච්චි කළා කියලා ඒකට විරුද්ධව නීතිමය පියවර ගන්නවා කියලා ඒ වෙලාවේ ක්වීන් සංගීත කණ්ඩායම ට්‍රම්ප්ට දැඩිසේ අවවාද කළා තිබුණා. ඒ නිසා ඒකට සමාව අරගෙන ට්‍රම්ප් ඒ ගීත පාවිච්චි කරන්නක ඒ වෙලාවේ නතර කරා. මේ සඳහන් කරපු සංගීත කණ්ඩායම් ගායකයෝ ඇරෙන්න ලෝකෙ ප්‍රකට ගායක ගායිකාවන් වගේම සංගීත නිර්මාණකරුවෝ ගණනාවක්ගේ ගීත ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැස්වීම් වලදී පසුබිමින් වාදනය කරන්න භාවිතා කරනවා කියලා දිගින් දිගටම අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල වුණා. ඒ අතරේ සුප්‍රකට ගායිකා සෙලින් ඩියෝනු ඉන්නවා. කොහොම වුණත් ට්‍රම්ප් මේ පුරුද්ද දිගටම කරගෙන යන එක නතර කළ නැහැ කියන එක මේ පාර ජනාධිපති වර්ණයේදීත් පේන්න තියෙනවා. මේ විදිහට කලාකරුවන්ගේ ගීත නිර්මාණ තමන්ට ඕන විදිහට පාවිච්චි කිරීම, හිතුවක්කාර විදිහට පාවිච්චි කිරීම නිසා මේ වෙද්දි නැවත වතාවක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව කලාකරුවන් අතරින් දැඩි විරෝධයක් මතුවෙමින් තියෙනවා. කොහොම වුණත් 2020 දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරාජයට කලාකරුවන් අතරින් මතුවුණු විරෝධයත් ප්‍රධාන වශයෙන්ම බලපෑ. මේ පාරත් ජනාධිපති වර්ණයේ මුල් අධිරේදීම ට්‍රම්ප් මේ විදිහට කලාකරුවන්ගේ නිර්මාණ අත්නොමතික විදිහට පාවිච්චි කිරීම නිසා එන විරෝධයේ වාසි යන්නේ බොහෝ වෙලාවට ඩෙමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂිකාව කමලා හැරිස්ට. ඒ නිසා කමලා හැරිස් මැතිවරණයේ මුල් අධිරේදී ඉදිරියට එන එක වළක්වන්න දැන් ට්‍රම්ප්ටත් බැරි වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඇබා සංගීත කණ්ඩායම තමන්ගේ ගීත පාවිච්චි කිරීමට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි කණේ පාරක් එල්ල කළා තියෙන්නේ. කොහොම වුණත් දවසින් දවස උණුසුම් වෙන ඇමරිකානු මැතිවරණය නොවැම්බර් මාසේ 5 වෙනිදා පවත්වන නියමිතයි. ඒ ගැන ඉස්සරහටත් ඔබට මේ වගේ වැදගත් වෙන තොරතුරු ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතන channel එක subscribe කරලා තියන්න අමතක කරන්න එපා.